ಅದ್ರ ಕೇಂದ್ರ ಅದ್ರ ಕೇಂದ್ರ ಅಯ್ಯೋ ಹಿಮಿಗೆ ಹಿಮಿಗೆ ನೀದು ಮೆಹಮೈ මේ හිටියේ විදිය දිනවනේ ඒක වෙනස් වෙන්න දෙන්නේ එච්චරයි එතන තමයි ආදරේ තියෙන්නේ නේ ඒ කියන්නේ අපි දෙන්න අරන් ආපු බැඳීම දවසින් දවස ලස්සන වුණා ඒක ලස්සන උනේ අපි දෙන්න අපි තේරුම් ගන්න අපේ ජීවිතේ ගත කරපු නිසා ඒක නිසා අර මං කිව්වේ අර ආදරේ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා සමහර දේවල් වලින් අපිට ආදරේ දවස දවස තේරුණා දැනුණා මටත් දැනුණා ඒක නිසා ඉතින් මේ සදා රැඳිනු සිතේ ඔබයි මගේ ජීවිතේ ඇත්තටම රොෂානයි කියන්නකෝ මේ තිලණියක් අය කැම රසම රසයිද ඔයාට වියන්න පුළුවන්ද නැත්නම් සිත්මිගේ කැම රසයිද මෙහෙමයි මුලින්ම කියන්නේ කන්නේ ඉස්සන්නම බොරු කියන්නේ නැහනේ මුල්ම ආපු කාලෙදී ලොකු රහක් නැහැ මෙලෝ රහක් නැහැ කියන එක කියන්න බෑ මැද තිබ්බා ඊට පස්සේ අපේ අම්මා රසට උයනවා ඒ කියන්නේ අපේ සංගීත තාත්තා හොඳට කනබුණ කෙනානේ විශේෂයෙන්ම අපේ සංගීත කණ්ඩායම කට්ටිය ඔක්කොම දුවගෙන ඉන්නේ කීන්ස් ලීලා අරුණලා දුවගෙන ඉන්නේ කන්න බලා අපේ ගෙදර හැබැයි පොඩි කාලෙයි මෙයා එවල්ල ගත්තා මං තිල්ලිට කිව්වා තින්නේ එක දෙයක් තිල්ලි ඔයා එන්නේ අපේ අම්මගේ රාජධානියට එතකොට ඔයා ඇවිල්ලා එයා පෙන්නන්නේ පුතේ මේක මේකයි ඔව්වක් පුතේ මේක මේකයි ඔව්වක් කියලා ඔයා එයාත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ ඊළඟට එයා හොඳට උයනවා පුළුවන් නම් අන්නේ රෙසිපි කාලා ගන්න මොකද අපි හොඳට කණ්ඩ බොන්න ඕනේ රසට කණ්ඩ බොන්න කැමති අය ඒක නිසා මේ පොඩි කාලේ තිලිනියක හරි විදිහට ඒක ගත්තා කොහමරි දැන් අපි හැමෝම අපේ යාළුවෝ මෙයාගේ නෑදෑයෝ අපේ නෑදෑයෝ හරි ආසයි තිල්ලි වෙලා දෙනවා කන්න මොකද තිල්ලි හොඳට වෙනවා ඒ වගේම සිත්මිට ඒක නිරායාසයෙන් පිළිලා දෙනවා සිත්මි ගොඩක් කැම ජාති හදන්න දන්නවා ඒ කියන්නේ ගෑනු ළමෙක් විදිහට ඇය දැනගත යුතුයි කියන තැන ඉන්නවා තිල්ලිත් එතනයි ඉතින් තිල්ලි ගොඩක් දේවල් පුරුදු කරලා තිනවා එයාම හොයාගෙන යා පුරුදු වෙච්චා තියෙනවා හැබැයි අපිව තමයි එක්ස්පෙරිමන්ට් වලට භාවිතා කරන්නේ අපිට ආරංචි ඔව් භාවිතා කරන්නේ අපිව ඉතින් මම කන්න ඕන එයා හදන ඕන එකක් මට දෙනවා පොඩි ගෑල්ලක් හරි කන්න ඕන තාත්තේ මේක ඔයා කාලා බලන්න මොකද කියන්නේ කියලා එයාකට දෙන්න ඕන සිද්දි ෂෝ නැති දවස් වලද තියෙන දවස් වලද එහෙම දෙන්නේ නැහැ හැබැයි මම පරිස්සමෙන් කන්නේ එහෙනම් මම පොඩ්ඩක් කාලා බලලා ඒක හොඳ ඒ කියන්නේ ಗುಣදොස් කියනවා ඒ වගේම දැන් මේ දෙන්නම මොනා හැදුවත් හොඳ දවසර මම හොඳයි කියනවා නරක නම් ඒකත් ඒ කමෙන්ට් එක දෙනවා අර හිත සතුටු කරන්න බොරු කියන්නේ නැහැ කොච්චර කාලයක් ගියත් කවුරු ඇහුවත් රොෂන්ගේ වයස කීයයි කියලාද කියන්නේ ඒක මේ වෙනස් වෙන්නේ නැහැ ඒ කියන්නේ අවුරුදු කීයක් ගියත් එකම වයස වචන දෙකක් නැහැ කියලා කියනවා වචන දෙකක් නැහැ කීයද ඒ හැක එක තැනක නැවතිලා තියෙන්නේ ඔව් 28යි කීයද ඔය කියන්නේ එකක් තියෙන එකක් කියලා නේ එකෙන් ගණන් කියන්නේ 35 මගේ නැවතුණා එක හා එහෙම නැවතුණා ඊට පස්සේ ඒක මන් දන්නේ නැහැ ඒක මට හැබැයි දැනගන්න ලැබුණේ නම් වෙන වයසක් මේක හරි කියලා බලන්න ආසන්නවhari ආසන්නවhari මෙතනින් එහාට වයස යන්නේ නැහැ නේ මට වඩා 4යි වැඩි බලවද එලා පාරවයි සිත සුවඳ තරහනේ මන් තවම හෙටත් ඔය මගේ මැනික සුලඟ වගේ දඟ කරන එතීති ළඟ රැඳෙන ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.